පිටට ගන්නවා AB පිටට ගත්තම A වර්ග B AB වලින් බෙදුවම උත්තරය A AB වර්ග AB වලින් බෙදුවම උත්තරය B එහෙනම් AB වරක් A ඍණ B කියලා එන්නේ මේ 5 අකුරක් පුතේ ග්‍රීක හොඩිය අකුරක් නියතයක් වැදගත් මේක යගේ 7 22 කියලා ඉස්සරහට ඉගෙන ගන්නවා මේ 5 එහෙනම් මේකේ දෙන්නටම දෙන්නකම මහා පොදු සාධකයේ වෙන්නේ 5 පොදුයි R පොදුයි එහෙනම් 5R වර්ග 5R වර්ග 5R වලින් බෙදුවම උත්තරේ R 5RL කාගෙන් බෙදුවමද 5R වලින් බෙදුවම උත්තරය L ඔන්න මහා පොදු සාධකය පිටට ගන්නවා උත්තර මතක තියාගන්න මහා පොදු සාධකය පිටට ගන්න කියන්නේ බෙදෙනවා මේ තුන් දෙනාම මේ පද තුනේ මහා පොදු සාධකය බලනවා ඉස්සරහ පදේ ධනහන්ද පිටට ගන්නකොට ඉදිරි පදේ ලකුණ පිටට ගන්න ධනනම් ධන මේ තුන් දෙනාට පොදේ හතර විතරයි පොදු A පොදු නැහැ B පොදු නැහැ C පොදු නැහැ එහෙනම් මහා පොදු සාධකය වෙනතරින් සෙවම හතරයි කියලා එනවා සොයන පුරුදු වෙන්න තේරුම් ගන්න අර ලේසි හරිම පහසුයි එහෙනම් හතර පිටට ගත්තම 4යි A වර්ග 4ෙන් බෙදුවම A වර්ගය ඍණ 16යි AB 4ෙන් බෙදුවම ඍණ 4යි AB ඍණ 12යි C 4ෙන් බෙදුවම ඍණ 3යි C 3යි C මෙතන බලන්න 12යි D 6 18 එහෙනම් 6 පොදු මොන 6ද ධන 6 12යි D 6ෙන් බෙදුවම 2යි D ඍණ 6 ධන 6ෙන් බෙදුවම ඍණ 1යි ධන 18යි C ධන 6ෙන් බෙදුවම ධන 3යි C ලකුණත් එක මතක තියාගන්න නම් හරි වැදගත් තේරුම් ගන්න කියන්නේ කොහොමදම තේරුම් ගන්න මහා පොදු සාධකයේ මේ තුන් දෙනාගේම මහා පොදු සාධකයේ උතාරට පේනවා 6 පොදුයි මහා පොදු සාධකයේ 6 6 වඩා ලොකු කෙනෙක් නැහැ නේද එහෙනම් 30යි X 6ෙන් බෙදුවම 5යි X 24යි y 6ෙන් බෙදුවම 4යි y 4යි y 18 6ෙන් බෙදුවම 3යි ඔක්කොම දන්න හැම පදයක්ම දන නිසා ඔක්කොම ටික දන වෙනවා මෙතන බලා ගන්න මගේ පැටවුනේ මහා පොදු සාධකයේ බලන්න 5යි a 5යි a 5යි a වර්ගයේ 5යි a වලින් බෙදුවම a ඍණ 2 a ඍණ 2 මෙතන 2යි p පිටට ගත්තම 2යි p ඍණ 1 ඍණ 1 මෙතන x පිටට ගත්තම x ධන 1 මෙතන 3යි a 6යි ab ඍණ 12යි ac 3යි a පොදුයි පුතේ බලන්නකෝ මහා පොදු සාධකයේ සොයලා බලන්නකෝ උතාල 3යි a පොදුයි එහෙනම් 3යි a 3යි a වලින් බෙදුවම උත්තරේ 1යි 1 ධන 6යි ab ධන 3යි a වලින් බෙදුවම ධන 2යි b බලන්න වැඩි කරලා මෙයි මේ වැඩි කරලා බලන්න ආපෝ මෙයා එනවා වරහන් එක කරා මේ පදේ එනවා වර සාධක සෙවුවම රැ එන්න ඕනේ එහෙමද දෙන්නේ එහෙනම් 3යි a වලින් ඍණ 12යි ac බෙදුවම ඍණ 4යි c ඍණ 4යි c ඔන්න මම මෙතන ඉඳලා ඉස්සරහ පදේ ඍණවන අවස්ථාව කියලා දෙනවා පුතාල මතක තියා ගන්න ඕන ඉස්සරහ පදේ ඍණ නම් වාගේ පැටවුනේ ඉස්සරහ දෙන පදේ ඍණ නම් හොඳට බලා ගන්න ඕනේ හොඳට මතක ගන්න ඕන ඉස්සරහ පදේ ඍණ නම් ඉස්සරහ දෙන පදය ඍණ නම් පිටට ගන්නේ ඍණත් එක්ක මහා පොදු සාධකයේ ඍණත් එක්ක පිටට ගන්න ඕන බලන්නකෝ මේ දෙන්නගේ මහා පොදු සාධකයේ 4යිනේ පිටට ගන්න ඉස්සරහ ඍණ දින අන්ද ඍණ හතර මතක තියාගන්න ඍණ පිටට ගත්තම වරහණ ඇතුලේ ඉතුරු වෙන පදවල ලකුණ වෙනස් වෙනවා නැත්නම් මෙහෙම මතක තියාගන්නකෝ ඍණ 4යි x ඍණ 4ෙන් බෙදුවම ධන වෙනවනේ ඍණාගයක් ඍණ වලින් බෙදුවම ධන වෙනවා ධනාගයක් ඍණ වලින් බෙදුවම ඍණ වෙනවා ලකුණ වෙනස් වෙනවනේ ඍණ වලින් බෙදනකොටම ලකුණ වෙනස් වෙනවා එහෙනම් මෙතන ධන x එන්නේ ඒ වගේම ධන 12 ඍණ 4ෙන් බෙදුවම මෙතන ඍණ වෙනවා ඍණ 3 වෙනවා අන්න පුතාල දන්නවද ඍණාගයෙන් ගුණ කරත් ලකුණ වෙනස් වෙනවා ඍණාගයෙන් බෙදුවත් ලකුණ වෙනස් වෙනවා හොඳට මතක තියාගන්න ඕනේ එහෙනම් මේ දෙකට පොදුයි ඍණ 2යි එච්චරයි නේද පුතේ ඍණ 2 එහෙනම් ඍණ 6යි a ඍණ 2ෙන් බෙදුවම ධන 3යි a ධන 8යි b ඍණ 2ෙන් බෙදුවම ඍණ 4යි b තේරුම් ගන්න හරි සරලයි හරි ලේසි පැහැදිලිද එහෙනම් ඍණ 12යි ඍණ 12යි m ඍණ 12යි m ඍණ 12යි m පොදු කවුද ඍණ 12යි m වර්ගය ඍණ 8යි m ෙන්
ධන 4යි m ඍණ 4යි m පොදුයි m මහා පුදුසාදිකේ බලන්නකෝ වෙන දැනක බලන්න එහෙනම් ඍණ 4යි m වර්ග ඍණ 7 sorry ඍණ 12යි m වර්ග ඍණ 4යි m වලින් බෙදුවම උත්තර වෙනවා ධන 3යි m මේ හැම එක මේකේ වරහන් ගණක කරාම මෙයා එනවාද වරහන් ගණක කළා බලන්න එහෙමයි ගණිතේ පුරුදු වෙන්නේ හොඳට හොඳට අධ්‍යයනය කරන්න මහන්සි වෙන කැප වෙන්න එතකොට ගණන් පුළුවන් වෙනවා නේද ආයෙත් ඊට පස්සේ ඍණ 8යි m වෙන ඍණ 4යි m වලින් බෙදුවම 8යි n ධන 4යි m ඍණ 4යි m වලින් බෙදුවම ඍණ 1යි 4යි m 4යි m වලින් බෙදුවම 1යි නේ ධන 4යි m ඍණ 4යි m වලින් බෙදුවම ඍණ 1යි මෙතන ඍණ x ඍණ x ඍණ x වලින් බෙදුවම 1යි ඍණ xy ඍණ x වලින් බෙදුවම ධන y ඔන්න දැන් තේරෙනවද මොකද මෙතන මහා පොදු සාධකයේ ඍණ xy මහා පොදු සාධකයේ xy ඍණ පිටට ගත්තා එහෙනම් මෙතන එන්නේ මොකද්ද 1 ඍණ ලකුණ වෙනස් වෙනවනේ x 1 ඍණ x හොඳට ආදීනිය කරනවා මෙතන ස්ටඩි කරනවා මෙතන බලන්න ඕන වැඩ පුළුවන් වෙනවා එතකොට මතක තියාගන්න ඍණ 12යි pq ඍණ 12යි pq එහෙනම් ඍණ 12යි pq මෙතන දින sorry මෙතන දිනා ඍණ 2යි pq මෙතන දින මොකද උදේ ඍණ 2යි pq මෙතන දින මොකද ඍණ 2යි p වර්ග q එහෙනම් ඍණ පොදුයි ඍණ පිටර ගන්නවා නේ කාර්යයම ඍණ පොදුයි නේ ඉස්සරහ පදේ ඍණ හතර ඍණ පිටර ගත්තා 2 පොදුයි p පොදුයි q පොදුයි කල්පනාවෙන් දැන් මට පිළිතුර කියන්නවා ඕමන මෙයා මෙයාගේ බෙදුවම ධන 1යි උත්තරේ හැබැයි පුතේ මෙයා මෙයාගේ බෙදුවම ධන තමයි හැබැයි 2යි p වර්ග q 2යි p q වලින් බෙදුවොත් p එකක් ඉතුරු වෙනවා ඔන්න මෙතන පළ තුනටම පොදුයි ඍණ 2යි එච්චර ඍණ 2 විතරයි a පොදු නැහැ b පොදු නැහැ එහෙනම් ඍණ 2කින් මෙයා බෙදුවම ධන a වර්ගය ඍණ 2කින් මෙයා බෙදුවම ධන 4යි ab ඍණ 2කින් මෙයා බෙදුවම ධන b වර්ගය ඔන්න බලන්න තේරුම් ගන්න හරි සරලයි ලේසි හොඳට තේරුම් ගන්න ඕනේ මෙතන පුතේ මෙතන බලා ගන්න m sorry n පොදුයි ඍණ n නේ නම් පිටට ගන්නවා ඍණ n පිටට ගන්නවා මේක ඍණ n වලින් බෙදුවම ධන 3යි m වර්ගය මෙයා ඍණ n වලින් බෙදුවම ඍණ n ඔන්න මේ තුන්දෙනාගේ මහා පොදු සාධකේ බලන්න කොහොමද a b c කියලා ඒවි වෙනතරක බලන්න මහා පොදු සාධකේ හොඳට බලන්න හොඳට බලන්න මහා පොදු සාධකේ බලන්න එතකොට එන්නේ මොකද ඍණ a b c කියලා එනවා මගේ දරුවනේ ඍණ a b c පිටට ගත්තම මෙතනින් එනවා a ධන a මොකද මෙතනින් එනවා ඍණ b මෙතනින් එනවා ධන c කියලා ඔන්න එමගේ උදාහරණ තේරුණා මහා පොදු සාධකේ පැහැදිලිද තේරුණා නේද හොඳටම තේරුණා නේද ඔව් පුතේ අපි කතා කරා කිවිලි ගන්න ගත්තද ආ 25 වෙනි ගන්න වෙනකම් පද දෙකක් තුනක් තියෙන අවස්ථාව මේ දෙක විශේෂ අවස්ථාවක් ඒ කියන්නේ මේ වගේ පද හතරටම පොදු වේව නැහැ පුතේ මේ වීදී ප්‍රකාශනයේ වීදී පද හතරටම පොදු වේව නැහැ මේ සාධක මේ තවත් වීදී ප්‍රකාශන වර්ගයක් සාධක සරණ ක්‍රමය වෙන ස්ටයිල් එකක් වෙන ස්වරූපයක්. ඒ කියන්නේ මේ වගේ පද හතරක් තියෙන ප්‍රකාශනයක් ආවම අපි බලනවා මුල් දෙන්න. මේ දෙන්නට පොදු සාධක දෙන්න දෙන්න ගන්නද? දෙන්න දෙන්න කරගන්න. මේ දෙන්නට පොදු සාධක තියෙනවද? ඔව්. ඒ පොදුයි. ඒ පිටට ගත්තම මෙතන x ධන y කියලා එනවා. මේ දෙන්නට පොදුයි කවුද? ධන 3 ධන තුන පිටට ගත්තම x ධන y කියලා ලැබෙනවා. ඔන්න බලන්න. දැන් වීජ්‍ය පද හතරක් තිබුණු ප්‍රකාශනයේ මම වීජ්‍ය පද දෙකක් කරා. දැන් ඔයාලට පේනවා මේ වීජ්‍ය පද දෙකටම කවුද x ධන y පොදුයි. මම මෙතන නොවේ දෙකෙන් මේ x ධන y පිටට ගන්නවා. මේ ප්‍රකාශනයේ x ධන y වලින් බෙදුවම a එනවා. මේ ප්‍රකාශනයේ x ධන y වලින් බෙදුවම ධන 3 කියලා ලැබෙනවා. දැන් පුතාලට තේරෙනවද? මොකද්ද? මේ වීජ්‍ය ප්‍රකාශනවල වීජ්‍ය පද හතරක් තියෙනවා. මේ වීජ්‍ය ප්‍රකාශනවල වීජ්‍ය පද හතරක් තියෙනවා. ඔන්න බලන්නකෝ. ඊළඟට
මෙතන a පිටට ගත්තම x ඍණ 8 කියලා ලැබෙනවා. මෙතන ධන 3 පිටට ගත්තම ඉස්සරහ පදේ මේ දෙන්න සලකන්නේ. ඉස්සරහ පදේ ධන නම් ධන 3 පිටට ගන්නවා. ධන 3 පිටට ගත්තම x ඍණ 8 කියලා ලැබෙනවා. දෙකටම පොදුයි x ඍණ 8. එහෙනම් x ඍණ 8 පිටට ගත්තම මෙතනින් එනවා කවුද පුතේ a මෙතනින් එනවා ධන 3. හැමෝටම තේරුණාද? ඔව් හොඳටම තේරුණා. 28 වෙනි ගාන බලන්න. මේ දෙකටම පොදුයි m. m පිටට ගත්තම p ඍණ q කියලා එනවා. මෙතන ඍණ n පිටට ගත්තම p ඍණ q කියලා එනවා. පේනවනේ? ඍණෙන් පිටට ගන්න ඍණ. මේ ඉස්සරහ පදේ ඍණ හතර ඍණ. එතකොට ඍණ np ඍණෙන් වලින් බෙදුවම ධන p ධන nq ඍණෙන් වලින් බෙදුවම ඍණ q. දෙකටම පොදුයි p ඍණ q. එහෙනම් p ඍණ q පිටට ගත්තම මෙතන එනවා m ඍණ n කියලා. හරි. මේ දෙක බලන්න පුතේ. මේ දෙකට පොදුයි b. b පිටට ගත්තම b ධන 5 එනවා. මෙතන ඍණ 2 පිටට ගත්තම ඍණ 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 2 පිටට ගත්තම b ධන ලකුණ වෙනස් වෙනවනේ ඍණ පිටට ගත්තම. එහෙනම් b ධන 5 කියලා ලැබෙනවා. පොදු. එහෙනම් මෙතන එනවා කවුද b ඍණ 2. උත්තර බලන්න. මෙතන බලන්න. දෙන්නටම පොදුයි a. a පිටට ගත්තම එන්නේ මොකද්ද පුතේ? x ඍණ 1. x ඍණ 1. තේරුම් ගන්න හොඳට. හරි සරලයි. හරිම ලේසි. එහෙනම් මෙතනින් එන්නේ කවුද? ඍණ 1 පිටට ගත්තම ඍණ x ඍණ 1 ගෙන් බෙදුවම ධන x. ධන 1 ඍණ 1 ගෙන් බෙදුවම ඍණ 1යි. දෙකටම පොදුයි x ඍණ 1. x ඍණ 1 පිටට ගත්තම මෙතනින් ඉතුරු වෙනවා a. මෙතනින් ඍණ 1 එනවා. හරි ලේසි. තේරුණා නේද? එහෙනම් බලන්න මෙතනින් 5 පිටට ගත්තම මෙතන එනවා 1 ධන x. මේ දෙන්නගෙන් ඉස්සරහා ඍණ හතර ඍණ ගත්තා දෙකටම පොදුයි y. ඍණ y ඍණ y වලින් බෙදුවම ධන 1යි. ඍණ x y ඍණ y වලින් බෙදුවම ධන x. ධන x. දෙකටම පොදුයි කවුද පුතේ? 1 ධන x. එහෙනම් 1 ධන x පිටට ගත්තම මෙතන එනවා කවුද? 5 ඍණ y කියලා. හැමෝටම තේරුණා නේද? හරි ලේසි. ගොඩක් ලේසි. එහෙනම් මේ දෙන්නට පොදු කවුද පුතේ? a. a පිටට ගත්තම a ඍණ 3. මේ දෙන්නට පොදුයි කවුද? ධන b. ධන b පිටට ගත්තම a ඍණ 3. දෙකටම පොදුයි a ඍණ 3. a ඍණ 3 පිටට ගත්තම මෙතන එනවා a ධන b කියලා. a ධන b කියලා. මෙතන m පොදුයි පුතේ. m m වලින් බෙදුවම 1. ඍණ 3යි m n. m වලින් බෙදුවම ඍණ 3යි n. ඍණ n පොදුයි. එහෙනම් මෙතන 1 ඍණ 3යි n. ඔන්න. තේරුම් ගන්න කරුණි. එහෙනම් මෙතන බලන්න a පිටට ගත්තම මෙතන එනවා මොකද්ද? a ඍණ 2යි b. n sorry. ඔව් a ඍණ 2. a ඍණ b a a a ධන a පිටට ගත්තම ඍණ මෙතන වරහණය කරනවා a ඍණ 2යි b. ඍණ 5 පිටට ගත්තම මේකේ a ඍණ 2යි b. දෙකටම පොදුයි a ඍණ 2යි b. එහෙනම් මෙතන එනවා කවුද පුතේ? a ඍණ 5 කියලා. a ඍණ 5 කියලා. ඔන්න ඊළඟ ප්‍රශ්නේ. x පිටට ගත්තාම මෙතන එනවා x ඍණ y කියලා. මෙතන ධන 4 පිටට ගත්තාම x ඍණ y කියලා ලැබෙනවා. දැන් තේරුණා නේද? 35 වෙනි ගාන දැනගම හොඳටම තේරුණා නේද? මොකද්ද මේ පාඩම? පොදු සාධක. මොකද්ද? සාධක සොයන ක්‍රම තුනක් තියෙනවා. සාධක සොයන ක්‍රම තුනක් තියෙනවා. පොදු සාධක, ත්‍රිපද වර්ගීය ප්‍රකාශනයේ සාධක, වර්ග දෙකක අන්තරයේ සාධක. එහෙනම් මේ පොදු සාධක කියන ක්‍රමය. පැහැදිලිද? හරිද පුතේ? අපි 35 වෙනි ගානට වෙනකන් හදලා දෙමුනේ. නේද? හදුවා. එහෙනම් 36 වෙනි ගාන බලන්න. මැනික මෙන්න මෙතන දිනනවා x මෙන්න මෙතන මෙන්න මෙහෙම දිනනවා 2a ඍණ b කියලා. මෙතන බලන්නකෝ. ඔයාලා මතක තියාගන්න හොඳට කොහේ හරි දිනනවා මෙන්න මෙහෙම a ඍණ b. තව දැනක තියෙනවා b ඍණ a. b ඍණ a. ඇත්තටම මේ දෙන්නගේ සාධක ගැන කතා කරනකොට මෙයාගේ සාධක වෙන්නේ පුතේ මෙයාගේ සාධක වෙන්නේ මෙන්න මෙහෙමයි. කවුද? එක සාධකයක් වෙනවා තව a ඍණ b සාධකයක් වෙනවා. මෙයක් a ඍණ b ආකාරයටම හදන්න පුළුවන්. පුතාලා මතක තියාගන්න ඕන.
මතක තියාගන්න පද දෙකක් මාරුණා අන්තරයක් තිනකොට ඒ ඉස්සරහා තිනපදේ පිටිපස්සට දාලා පිටිපස්සට තිනපදේ ඉස්සරහාට ගන්න ඕන නම් අනිවාර්යෙන් එහෙම ගන්න වෙනවනේ නැත්නම් මෙතන පොදු සාධක නැහැනේ මෙයා 2a ඍණ b කියන එක මෙතන b ඍණ 2a b ඍණ 2a 2a ඍණ b කරන්න නැත්නම් මෙතන a ඍණ b දිනන මෙතන b ඍණ a දිනන මම මෙතන ඍණ එක පිටට ගන්නවා ඍණ එක පිටට ගන්නවා කියලා ඒක කියන්නේ ඍණ එක පිටට ගත්තම b ඍණ a ඍණ b වෙනවා පැහැදිලිද තේරුණානි දැන් මම කිව්වොත් උඩ තියෙන ප්‍රශ්නය 3x 2a ඍණ b ධන 2y එහෙම්මම කියලා මම මෙන්න මෙතනින් ඍණ එක පිටට ගන්නවා එතකොට ගුණ කිරීම ඍණ එක පිටට ගන්නවා ඍණ 1 ඍණ එක පිටට ගත්තාම මොකද වෙන්නේ b ඍණ 2a 2a ඍණ b වෙනවා 2a ඍණ b වෙනවා එහෙනම් මෙතන 3x මෙතන ඉන්නේ මොකද්ද 2a ඍණ b අන්න වෙන මෙතන බලන්න අන්න අර ඍණ ලකුණ ගත්තම ධන හොඳට බලන්න මේක ධන 2y මොකද වෙන්නේ ඍණ එකකින් ගුණ කරාම ඍණ 2y වෙනවා ඍණ 2y මෙතන b ඍණ a මොකද වෙන්නේ දෙක වීරණ 2a 2a ඍණ b වෙනවා තේරුම් ගන්න මම කියන්නේ හරි සරලයි හරිම සරලයි පැහැදිලිද මම වටවන්නේ තේරුණාද මගේ දරුවනේ එහෙනම් මතක තියා ගන්න ඕනේ මෙතන 2a ඍණ b දින අවස්ථාවක් මෙතන b ඍණ 2a කරන්න මොකද වෙන්නේ මොකද වෙන්නේ මොකද වෙන්නේ මොකද වෙන්නේ කතා කරන්න b ඍණ 2a කරන්න b ඍණ 2a 2a ඍණ b කරන්න ඍණ එක පිටට ගන්න ඍණ එක පිටට ගත්තාම මෙතන ලකුණ වෙනස් වෙනවා අන්න ඒකයි මතක තියා ගන්න ඕනේ ලකුණ වෙනස් වෙනවා එතකොට මෙතන වෙන්නේ මොකද්ද 2a ඍණ b වෙනවා මෙතනත් එහෙමයි m ඍණ 2a m ඍණ 2a m ඍණ 2a n මතක තියාගන්න මේ ගැටළු විසඳන ස්ටයිල් එක හරිද එහෙනම් මෙතන 2a n ඍණ m ඍණ ලකුණ පිටට ගත්තාම මෙතන ධන d ඍණ d වෙනවා 2a n ඍණ m m ඍණ 2a 2a n වෙනවා තේරුණාද මගේ දරුවන්ට තේරුණාද එහෙනම් මෙතන ඉන්නේ මොකද්ද පුතේ m ඍණ 2a n මෙතන එනවා b ඍණ d කියලා හරි මෙතන බලන්න a වර 2x ඍණ y මෙතන y ඍණ 2x ඍණ ලකුණ පිටට ගත්තම b වරක් 2x ඍණ y වෙනවා එහෙනම් මෙතන බලන්න 2x ඍණ y පිටට ගත්තම a ඍණ b කියලා එන්නේ a ඍණ b කියලා එන්නේ a ඍණ b කියලා හරි උදේ පැහැදිලිද පැහැදිලිද මෙතනම මම 2a ඍණ b පිටට ගත්තම මොකක්ද වෙන්නේ 3x ඍණ 2y වෙනවා ඔන්න මෙතන බලන්න ඔන්න අන්තිම ගාන 39 වෙනි ගාන හරි 40 වෙනි ගාන මතකද ගෙදරදී අදාළ ඒ කියන්නේ ගණන් නොහොඳට මේක අධ්‍යයනය කරන්න සාධක සොයන පළවෙනි ක්‍රමය මොකද්ද පොදු සාධක දෙවෙනි වීඩියෝ එක බලන්න සාධක දෙක කියන වීඩියෝ එක බලන්න ඒකෙ දිනා ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක ක්‍රමානුකූලව ලස්සනට උගන්වලා දිනවා ඊට පස්සේ සාධක සොයන තුන්වෙනි ක්‍රමය සාධක තුන කියන වීඩියෝ එක බලන්න ඒකෙ තියෙනවා මොකද්ද වර්ග දෙක අන්තරය පැහැදිලිද මං කියන එක දරුවනේ ඔව් මෙන්න බලන්න p වරක් a ඍණ b ඍණ මෙන්න මෙතන ඍණ ලකුණ පිටට ගත්තම මොකද වෙන්නේ ධන වෙනවා ධන වෙනවා ඍණ ලකුණ පිටට ගත්තම ධන වෙනවා b ඍණ a ඍණ b වෙනවා අන්න මෙතන ඍණ q මොකද උනේ ධන q උනා එහෙනම් a ඍණ b පිටට ගත්තම p මෙතනින් ධන q මෙතනින් ඉදිරි වෙනවා පැහැදිලිද මම කියන එක එහෙනම් මගේ පුතාලා මතක තියාගන්න ඕන ඉතා ප්‍රමාණිකූලව පිළිවෙලට මේ වැඩ ටික කරගත්තම ගණන් ටික ඔක්කොම හැදුවම ඔබට පුළුවන් පොදු සාධක සම්පූර්ණේ ඉගෙන ගන්න. එහෙනම් අනෙක් වීඩියෝ හැම එකක්ම බලන්න. ඔබට සියලුම වීඩියෝ නරඹලා ඉතා ඉහළ මට්ටමට මොකද ගණිත දැනුම වැඩි කරගන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාට අයබෝවන්.